මහනුවර මහරෝහල පසුගිය කාලයේ බොහෝ මාධ්‍යවල කතාබහට ලක් වූ ආයතනයක්. ඊට ප්‍රධාන හේතුව එහි සිදු කළ ලංකාවේ ප්‍රථම හදවත් බද්දය සාර්ථක වීමයි. පසුගියදා එහි තවත් විස්මිත සැත්කමක් සිදු විය. හිස්කබල පසාරු කරමින් මොලේ කරා ගොස් තිබුණු යකඩ බටයක් පැය 6ක කාලයක් කළ අසීරු සැත්කමකින් සාර්ථකව යත් කිරීමට මහනුවර මහරෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් විය. මොණ්ඩක්ල පදිංචි 32 වැනි කාන්තාවක් සිය නිවස අතුගාමන සිටිදී අන්දියට තිබුණු තුවක්කුවක් පත්වීමෙන් එය බරපතල අනතුරකට පත්ව තිබේ. ගල්කටස් වර්ගයේ එම තුවක්කුව පත්වීමේදී එහි යකඩ බටය ගැලවි අධික වේගයෙන් වීසි වී තිබේ. එම් බටේ ඉනෝකා දැමයන්ති නම් කාන්තාවගේ හිස පසාරු වනසේ ගමන් කොට ඇත. මේ හේතුවෙන් ඇගේ වම් මැසට ඉහලින් නල්ලල අසලින් ගිය යකඩ බටේ අඟල් 4ක පමණ දුරක් බැස ඇත. අනතුර හේතුවෙන් බිබිල මූලක රෝහලට ඇතුළත් කළ ඇය එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු වෙඩ්දුර් ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට මාරු කර ඒවා ඇත. රෝගියා මහනුවර රෝහලට එන විට එහි ස්නායු ශල්‍ය ඒකකයේ වෛද්‍යවරු සැත්කමට සූදානම්ව සිටිය. වහා ක්‍රියාත්මක වූ මහනුවර මහනුවර රෝහලේ වෛද්‍යවරුන් රෝගියාගේ ජීවිතය බාරා ගැනීම සඳහා කඩිනම් සැත්කමට වහා සූදානම් වූවෝය. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කම සඳහා ප්‍රවේශ විය. නමුත් රෝගී කාන්තාව ශල්‍යගාරය වෙත ඇතුළු කිරීමේදී සිදු වූ ප්‍රධාන දෘෂ්ටිකර්තාවයක් වූ හිසේ එමිණී තිබූ දිගු බටයයි. එය දිගින් වැඩිවීම නිසා ඇයට ප්‍රතිකාර කිරීම මහත් අසීරුවක් වන නිසා මුලින්ම වැඩි කොටස ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන්ගේ මතය විය. එහෙත් එය ආවාට ගියාට කළ සැත්කම නොවිය. බටය ඇතුලේ වෙඩි බෙහෙත් හෝ උණ්ඩ සෙරේ තිබේද යන්න මුලින්ම පරීක්ෂා කළ යුතු විය. ඒ අනුව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට කැඳවා ඔවුන් ලවා බටය පරීක්ෂා කර අනතුරුව එහි වැඩි කොටස කපා දැමීම පළමු කාර්යය විය. විශේෂඥ වෛද්‍ය ලෙසිල් සිරිවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ මූලික අරමුණ වූයේ ඉක්මනින් රෝගියා ශල්‍යගාරයට ගැනීමයි. ශෝෂණ අපහසුතා හේතුවෙන් ඇයට කෘත්‍රිම ශෝෂණය ලබා දීම සිදු විය. පැය 5ක පමණ කාලයක් සිදු කළ සැත්කමකින් පසු හිසේ ඇමිණී තිබූ බටය ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි විය. සාර්ථක සැත්කමින් පසු රෝගියා මේ වන විට දැඩි සත්කාරයකකි ප්‍රතිකාර ලැබමින් සිටී. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත ඇති subscribe button එක click කරන්න.